රට දිනන මග ජාතික ජනබලවේගී මහරගම ව්‍යාපාරික හමුව අමතමිනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ. නව ජාතික පුනරුදයක් උදෙසා මාලිමා වටා එක් වූ ව්‍යාපාරික සැමට ස්තුතිය පුදු කරන බවද ඔහු පැවසුවා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ඡන්දේ දින තීන්දුව කරලා තිබෙනවා. හැබැයි මේක මේ රටේ ජනතාවට එන පළමු ඡන්දේ නෙවෙයි. ආණ්ඩු හදන්න ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩු පෙරලන ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ඔබට අපේ රටේ වංචා දූෂණ නාස්තියෙන් තොර රටක් අවශ්‍යයි. ඒ උවමනාව තමයි මටත් තිබෙන්නේ. මේ රට ලෝකේ දියුණු ආර්ථික සහිත රටක් බවට පරිවර්තනය කරගත යුතුනි. ඒ නිසා ජාතික ජනබලවේගී ආණ්ඩුව යනු ඔබගේ උවමනාවත් ආණ්ඩුවේ උවමනාවත් එකට සමපාත වෙන ආණ්ඩුව. මීට කලින් ජාතික ජනබලවේගී අපි ගැන තිබුණු චෝදනාව තමයි 3යි කොහොමද ඔගොල්ලෝ ආණ්ඩුවක් හදන්නේ. හැබැයි දැන් ඒක වැඩි කතාබහට ලක් වෙන්නේ නෑ. ආණ්ඩුවක් හදන්න පුළුවන්ද බැරිද කියන සාකච්ඡාව අවසන් ජාතික ජනබලවේගීට ආණ්ඩුවක් හදන්න පුළුවන්. එස්.පී. සානායක නුවර රැස්වීමද කියනවා අපිට පිටිපස්සෙන් හිටපු සිංගප්පූරුව, දකුණු කොරියාව, වියට්නාමිය අපි පහු කරගෙන ගියා කියලා කියනවා. අරනම් ඒගොල්ලන්ගේ මූණ බලාගෙන අපි කියන්න ඕනේ. දුප්පත් ජනතාව අපි ගොඩ ගෙන්නත් ඕන. ආර්ථිකයට සම්බන්ධ වෙන අය තව තවත් ආර්ථික ඉස්සරහට යනවා. ඔබ ආර්ථික ඉස්සරහට ගියොත් විතරයි භාණ්ඩාගාරයට රුපියල් හම්බ වෙන්නේ. ඔබේ ආර්ථිකේ කඩා වැටුනොත් භාණ්ඩාගාරයට රුපියල් හම්බ වෙන්නේ නෙමෙයි. මොකද අපි ගිහිල්ලා මොනව කරන්නද? අපේ සැලැස්මම මේ පෞද්ගලික අංශයේ කර්මාන්ත උම්මාදයක් හදන්න ඕන. සුළුහා මධ්‍ය ප්‍රදේශ ව්‍යවසායක උම්මාදයක් හදන්න ඕන අපේ රටේ. මොකද මේක තමයි අපේ එන්ජින් එක. අපිට මේ රජයේ රස්සා කියලා කොච්චර දෙන්නද? වසරකට පෞද්ගලික දීපලක් නෙමෙයි රට කියන්නේ, ආණ්ඩුව කියන්නේ. අපි හැමදෙනාගේම දීපලක්. අපි හැමදෙනාම මේ ගොඩනැගීම සඳහා මෙදියත් යුතුයි.